සහෝදර සහෝදරියනි, ස්වාමීන් වහන්සේ ඊශ්‍රායෙල් වරුන්ට තමන්ගේ පැවැත්ම අනාවරණය කරලා ඒ පැවැත්ම තුළ ඒ ජනතාවටත් ජීවත් වෙන්නට අවශ්‍ය කරන මාර්ගයත් සලසා දුන්නට පස්සේ ස්වාමීන් වහන්සේ ඔවුන්ට දුන්න අනපනත් 10ක් ඒ ජීවිත ක්‍රමය අයිති කරගන්නට අවශ්‍ය වෙන ඔවුන්ගේ ජීවිත හික්මවන්නට. හැබැයි අද වගේම එදත් ඒ මිනිස්සු ස්වාමින් වහන්සේ තුළ හික්මෙන්නට, ස්වාමින් වහන්සේ වහඳුන ගන්නට, ස්වාමින් වහන්සේ තුළ යැපෙන්නට ලබා දුන්න දේ ටිකෙන් ටික ටිකෙන් ටික සංකීර්ණ කරගත්තා. 10, 200, 800, 1000 ගානට ඔවුන්ගේ ඒ ව්‍යවස්ථාව ඔවුන් සංකීර්ණ කරගත්තා. අන්තිමේදී ඔවුන් ඒ ව්‍යවස්ථාව තුළ ඒ ස්වාමීන් වහන්සේව හොයන්නට පටන් ගත්තා. ඔවුන්ට හමු වුණේ නැහැ ඒ ව්‍යවස්ථාව තුළ. ඒ ස්වාමීන් වහන්සේ තීරණය කෙරුවා ස්වාමීන් වහන්සේගේ ඒ අනාවරණය ඔවුන්ගේ ජීවිතයන් වලට ඍජුවම ලබා දෙන්නට, ඔවුන් ඍජුවම ආමන්ත්‍රණය කරන්නට, ඔවුන් එක්ක ජීවත් වෙන්නට. හැබැයි ඔවුන් අභිමුවට ආපු, ඔවුන්ගේ ඉස්සරහට ආපු ඒ ස්වාමීන් වහන්සේව හඳුනාගත්තේ නැහැ. ඔවුන් ඒ ස්වාමීන් වහන්සේව හෙව්වා ව්‍යවස්ථාව තුළ. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, අපේ ජීවිතයන් වලත් මේ දේ මේ විදිහටම සිද්ධ වෙනවා. මේ ලෝකය විවිධාකාර වූ පරීක්ෂණ සිද්ධ කරනවා. මේ කියන ස්වයම්භූ තනන් වහන්සේව හඳුනගන්නට, ඒ ස්වාමීන් වහන්සේව ආමන්ත්‍රණය කරන්නට, එතුමන්ගේ පැවැත්ම සහතික කරන්නට. හැබැයි සාර්ථක වුණේ නැහැ. විවිධාකාර වූ සමීකරණ ඔවුන් ගොඩනගෙනවා ඒ පැවැත්ම සහතික කරන්න. ඔවුන් තාම සාර්ථක නැහැ. ඔවුන් සාර්ථක වෙන එකකුත් නැහැ. හේතුව ඒ ස්වාමීන් වහන්සේගේ පැවැත්ම ප්‍රේමයේ තුලයි අපිට ප්‍රකාශ වෙන්නේ. ඒකයි ඒ ස්වාමීන් වහන්සේ අද අපිට කියන්නේ, මුළු හදවතින්ම, මුළු වීරයෙන්ම, මුළු බුද්ධියෙන්ම ඒ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්නට කියලා. ප්‍රේමය ඒ ස්වාමීන් වහන්සේ, ඒ ප්‍රේමයේ ඇති තැන ඒ ස්වාමීන් වහන්සේව අපිට හම්බ වෙනවා. එතකොට ඒ ප්‍රේමය අපි මේ ලෝකයේදී අත්දකින්නේ අනිකාට ප්‍රේම කිරීම හරහා. ඒ ප්‍රේම කරන්නට අනිකාට ඔබව පුරුදු කරන්නේ මුලින්ම ඔබට ප්‍රේම කිරීම හරහා. මේ ඔබ ලැබපු ජීවිතය, ඒ ස්වාමින් වහන්සේගෙන් ලැබිච්ච ජීවිතය තුළ ඔබ අත්දකින මොහොතක් එනවා, එතුමානන්ගේ ප්‍රේමේ නිසයි මට මේ ජීවිතය හම්බුනේ. ඒකට ඔබ සොයාගෙන යන කුරුසයත් ප්‍රේමේ නිසාමෙන්. ඒකයි ඒ ස්වාමින් වහන්සේගේ පුත්‍රයානෝ ඒ ප්‍රේමේ දරාගත්තේ, ඒ කුරුසය බදාගත්තේ, ඒ කුරුසයක් එක්ක හාබුනේ ප්‍රේමේ නිසා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඒ ස්වාමින් වහන්සේව විවිධාකාර වූ තැන්වලට හොයනවට වඩා ඒ ස්වාමින් වහන්සේගේ පැවැත්ම තියෙන මේ ප්‍රේමය තුළ, ඒක නිසා ඒක හොයන්න, ඒක කරන්න, ප්‍රේම කරන්න. ඔබ ප්‍රේම කරද්දී ඔබ මෙච්චර කල් හොයපු, ඔබ මෙච්චර කල් කතා කරපු ඒ ස්වාමින් වහන්සේව ඔබට හම්බ වේවි. ඒ ස්වාමින් වහන්සේ ගොඩක් දුර නෑ. ඔබ ගාවම ඉන්න සහෝදරයා ගාව ඒ ස්වාමීන් වහන්සේව හම්බ වේවි. ඔබේ ගෙදර මායිමේ යහපැත්තේ ඉන්න ඒ ඥාතියා, ඒ නෑදෑයා ගාව ඔබට ඒ ස්වාමීන් වහන්සේව හම්බ වේවි. ප්‍රේම කරන්න. ඒ ප්‍රේමය තුලයි ඒ ස්වාමීන් වහන්සේ අනාවරණය වෙන්නේ.
එනිසා ප්‍රේමන්ත සහෝදර සහෝදරීනි, අද ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරන සංකීර්ණ කරගන්නට එපා. එතුමානම්ව හොයන එක, එතුමානම්ව හම්බ වෙන එක අමාරුයි කියලා හිතන්නට එපා. සරල ලෙසම කරන්නට තියෙන්නේ එතුමානට ප්‍රේම කරන්න. එතුමානට ප්‍රේම කරන්නේ කොතනද කොහෙද කියනවා ඔබ හිතනවා නම් ප්‍රේම කරන්න ඔබගේ සහෝදරයාට ඒ ස්වාමීන් වහන්සේ ඔබට හම්බ වේවි. ළඟම ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ දුර නෑ. එනිසා අපි තීරණයක් ගනිමු. සමීකරණවල, විද්‍යා පරීක්ෂණවල, පොතපතේ නෙමේ, ලියකිවිලිවල නෙමේ, ඒ ස්වාමීන් වහන්සේ හුස්ම ගන්න මිනිසුන්ගේ ජීවිතවල, ඒ ජීවිතයන් වලට ප්‍රේම කරන්නට පුළුවන් නම් ඔබට මට ඒ ස්වාමීන් වහන්සේව හම්බ වෙමි. ඒ ස්වාමීන් වහන්සේ ඔබට මට හම්බ වෙද්දී මට ඔබට, ඔබ මාවත් හම්බ වෙවි. එතන අපි දෙගොල්ලම එකට එකතු වෙමි ප්‍රේමයේ තුල. එනිසා ප්‍රේම කරන්න. ජිස්වීටයි.